බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට දීමට කෙරෙන යෝජනාවට විරෝධය පළ කරමින් වරාය වෘත්තීය සමිතිය දින ගණනාවක සිට සිය විරෝධය පළ කරනවා. ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් අද දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඒ කොළඹ වරායේ ප්‍රධාන පිවිසුම් දොරටු අසලදී විරෝධතාවයක් සිදු කිරීමෙන් අනතුරුව මේ අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය හෙට අනිද්දා වෙනකොට අපි මේක සමස්ත වැඩ වර්ජනයක් දක්වා ඉස්සරහට අරගෙන යනවා. විරෝධතාව අතරතුර එම ස්ථානයේට වියත්මක සංවිධානයේ ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම සහ රාජ්‍ය මාත්‍ය ආචාර්ය නාලක ගොඩේවා යන මහත්වරුන් පැමිණියා. එෙහිදී ඔවුන් සඳහන් කර සිටියේ නැගෙනහිර ජෙටියට අදාළ සිය යෝජනාවලිය රජයට ඉදිරිපත් කර ඇති බවයි. මෙහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතුවද සිය අදහස් ඇතුළත් යෝජනාවලිය වියත්මක සංවිධානයේ නියෝජිතින් වෙත ලබා දී තිබෙනවා. යෝජනා හයක් එම යෝජනාවලියේ සඳහන් වනවා. නැගෙනහිර පර්යන්තයේ දැනට නිම කර ඇති පර්යන්ත කොටස පූර්ණ වශයෙන් වරාය අධිකාරිය යටතේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීම, වරාය අධිකාරිය සංචිතවල ඇති ඩොලර් මිලියන 250න් ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර දැනට ඇති පර්යන්ත කොටස පූර්ණ වශයෙන් මෙහෙයුම් භාවිත කිරීමට හැකිවන ලෙස සකස් කිරීම, නැගෙනහිර පර්යන්තයේ 100ට 100ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය පූර්ණ හිමිකාරීත්වය හා කළමනාකාරීත්වය යටතේ පමණක් සංවර්ධනය කිරීම පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීම ඇතුළු කරුණු ඇතුළත් එම යෝජනා හය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරන වාණිජ කර්මාන්ත හා සේවක ප්‍රගතිශීලී සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ටග් යාත්‍රා ස්වාධීන සේවක සංගමයේ සභාපතිවරුන් අත්සන් කර ඇති අතර මෙම යෝජනාවලිය පිළිගන්නේ නම් තම සංගම් සූදානම් කර ඇති සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවලින්ද ඉවත් වන බවද එම යෝජනාවලියේ සඳහන්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා. අතිගරු කාඩිනල් තුමා එක් අපේක්ෂණතාවයට පැමිණිච්ච කාරණේ තමයි එතුමත් කිව්වේ මේ නැගිනිර ජැටිය කිසිදු ආකාරයෙන් අන්සතු කිරීම හෝ එහි ව්‍යාපාරය විදේශීය රටකට දීමට උන්වහන්සේ එකඟ නොවන බව. මේ අතර නැගිනිර පර්යන්තයේ ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව වෙතින් අදහස් පළ වුණා. දැන් කියනවා මේ 49 මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මේ 51 අරම වෙන්න පුළුවන්, අරම වෙන්න පුළුවන් කියලා දැන් එක එක කතා කියනවා. අපි ආනවා රෝහිත ඇමතුමා මගෙන් දාපු කැබිනට් පත්‍රිකාවේ තියෙන මොකද්ද 49ක් අදානි සමාගමට කියලා තමයි ලියලා ඉවලදී අරගල සාර්ථකව ඉස්සරහට යන නිසා දැන් යම් පචන් ගන්න පටන් ගන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට නතර කරන්න සිද්ධ වෙච්ච තැනින් අපි පටන් ගන්න ඕන. ඒ කියන්නේ නැගෙනහිර පර්යන්තය පූර්ණ වරාය අධිකාරී අයිතිකාරත්වය යටතේ හදලා ජාතිය තිල්ල කරන්න ඕන කියන විශ්වාසය අපි ඉන්නවා. අපි පෙළ ගැසුනේ ජාතිකත්වය පිරිහුණු සංස්කෘතියක් තුළ එය පෝෂණය කිරීමට. එම තත්ත්වය වෙනස් වෙනකොට යම් ආකාරයක කලකිරීමක් සහ දුකක් වේදනාවක් අපට වරාය කොහොමත් විකුණන්නේ නැහැ අපි. ගේනෝනම් ගේන්නේ ආයෝජනයක්. මම හිතන්නේ දේශපාලනික වශයෙන් මේ කාරණේ බලනවට වඩා මේ කාරණේ බලන්න ඕනේ මේ රටේ අනාගතය සහ ජාතිකත්වය පිළිබඳව. රුපියල් 100ක් මේ දුප්පත් රටට ලැබෙන ආදායමෙන් 149ක් කියවත් රුපියල් 49ක් තවත් රටකට දෙන්නේ ඇයි? එතුමාට වැඩ කරන්න අවස්ථාව අවකාශ දෙන්න ඕනේ එතුමාගේ කකුලෙන් අදින්න නැතුව. ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එක පාර්ශ්වයකට කරන්න බෑ. දැන් එකම ආණ්ඩුවේ පරස්පරයන් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා අපිට පේනවා. මේ විපක්ෂ බලවේග විසින් අරගෙන යන්න තියෙන කොඩිය මේගොල්ලෝ ඒ කොඩියත් අරගෙන ගිහිල්ලා ආයාපහු ජනතාව ගොනාට අන්දලා ඔය නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරා දීමේ යටිමුක්කුවක්ද මේ ගහන්නේ කියලාත් අපිට සැකයක් තියෙනවා. ඒ කරනවායි කියන එක තුමා කැබිනට් මණ්ඩලයේ වෙලාවේදී ස්කීම් එකක් දාලා අපිට ඒ වැඩසටහන පෙන්නුවා. පෙන්නපුවම මේ කිසිම දෝෂයක් අපි දැක්කේ නැහැ. ඉතින් මේකට මන් දන්නේ අනවබෝධයෙන් මේ විරුද්ධව මෙච්චර මේ කඩයුතු කරනවා කියලා. අපි ස්වාධීන වෙන්න ඕන. මේක ඇතුලේ රබර් ෆැක්ටරියක් දාලා හිටා. ඕකේ සීල ගණනක් විහාරතුන් නැගලා කවුරු හතුරු දෙන්නේ නැහැ. වරායේ ආයෝජන කරන්නේ වෙන තත්ත්වයක්. සාකච්ඡා මාර්ගයෙන් තමයි හැමදේම විසඳ ගන්න ඕන. අවසන් තීන්දුවක් නැහැ. අවසන් තීන්දුවක් නැතුව මෙවැනි ක්‍රියාමාර්ගවලට යෑම අපි දකින විදිහට රටේ ආර්ථිකය ආපස්සට ගෙනියන්නත් වරාය අධිකාරියේ ගමන් මාර්ගය වෙනස් කරන්නත් වෙනත් බලපෑම් තියෙනවද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා.